कहीं नहीं सिद्धविल सेना दिखिलया आदर कहीं नहीं सिद्धविल सेना दिखिलया बंधु वेडसटान आरंभ करन्नयानी सत्यक तिस्से मुलु रटम महान्सि वेला वेड करला 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 सतुटु वेन मोहतकट टॉक विद बंधु अद वासनावंत देपलकटाई में आराधना करन दक्ष रंगन शिल्पीन देपला चरितांग रंगन शिल्पीन देपला हरिम सतुटुई मट වගේම ඒ සතුට ඔබට මේ ගේන වාසනාවන්ත ටෝක් විත් බන්දු වැඩසටහන වෙනුවෙන් දැන් ආරාධනා කරන්නේ කුමාර තිරි මාදුර මම්බුරැල්ලෙන් ඇබදුල්ලෙන් මම්බුරැල්ලෙන් ඇබදුල්ලෙන් සන්නේ ඔබේ මූණෙන් ඇවපේනවා मट एव पेनवा मट एव पेनवा मंबुरल्ले एब दुल्ले मंबुरल्ले एब दुल्ले सतुटुई ඔබතුමාව දැකීම ඊටත් වඩා සතුටුයි ආරාධනාව පිළිගැනීම ඊටත් වඩා සතුටුයි එහෙමනම් එන්න ඉඳ ගන්න ඉතින් ඉතින් සතුටුයි එහෙමනම් අපේ යාළුවට ආරාධනා කරලා ඊට පස්සේ හම්බෙන්න පුළුවන් රයිට් එහෙමනම් අපි මේ ලාවේ මේ හිස්තන පුරවන්න සුදුසුම වාසනාවන්ත රංගන ශිල්පියාට මේ කතා කරන්නේ මීර සිරි තිලක मुलु जीवित कालेम जूजक बमुने कुमेन्नम ओबट पुद दिदी मम वद विंद विंद ओबव सदा सुरकिन्नम अरे इस्ताने तीनो बोम स्तुति फैमिनियाट ආරාධනාව පිළිගැනීම මීර වාසනාවක් මේ රටේ රසික රසික ජනතාව වෙනුවෙන් මේ ලෝකේ අපේ ලස්සන ජනතාවක් බොහොම මහන්සිලා පිට රටවල වල ඉන්නවා ඉරිදා දවස මේ පැය මගේ පැයක් බවට පත් වුණා ඒක අපි ඔක්කොටම පිං ටොප් විත් බන්දු වෙනුවෙන් ලොකු පිනක් පැමිණීම ඉතින් ජනතාවට අපිට ලොකු පිනක් ඔබතුමා අපිට ප්‍රවීණෙක් නේ. ඔව් මං ඉඳගන්න හිටියෙ ඉඳගන්න යනවා. නෑ නෑ නෑ. මොකද ඒක නිසා ඔව් මං හිතනවා මෙහෙ රටේ මටයි
හිරු ආයතනයත් හරි මිහිරක් කියලානේ ඔබතුමත් අපිට කරේ ලොකු ගෞරවයක් මොකද ඔබතුමාගේ මම මට ඉතින් බොහොම කටපාඩම්නේ මම කී පොඩි කාලේ කස්තුරි සුවඳ නිල්ල සොයා ආශා දැසින් මල් කැගුල් චංචල එක ඇතින් ඇතට ඔක්කොම ඔබතුමාගේ කිත්පරි බලපු රසිකේ පොඩි ඉස්කෝලේන කොල්ලෙක්නේ ඉතින් ඔබතුමාගේ වැඩසටහනකට මට එන්න ලැබීම විශාල සතුටක් ඉතින් මගේ මලයටත් මම ඒ කිවි ඉතින් එතුමා සතුට වෙනවා අපි දෙන්නම හරි සතුටක මේ වාඩි වෙලා ඉන්නේ මං කැමති මේ කුමාර මේ ඔබ තුමන්ගේ මේ මොකුත් මේ ලොකු විස්තරයක් ඕම නැහැ ඒක වචන දෙක තුනකින් කියයි මං කිව්වට පස්සේ කොහොමද මේ කියලා අපම සුන්දරයි එහෙම බෑ මොකද හරි නරක වචනයක් ඒ සුන්දරයි කියන එක මං පිළිගන්න විදියෙන් කොහොමද කුමාරගේ ජීවිතේ මගේ ජීවිතේද දැන් ඇත්තටම මොක සුන්දරයි කියලා නවත්තන එකක් තියෙනවා ඔව් පැයයි තියෙන්නේ වැඩසටහන කමක් නැහැ කොහොම කතා කරත් මම දන්නවා ටික ප්‍රශ්නයක් දෙපළම ඒ වුණාට මේ කොහොමද ජීවිතේ ජීවිතේ අයියේ මම මගේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලා මම හිතුවේ නෑ කවදාකවත් මම මෙතන වාඩි වෙන්න හිතුවෙත් නැති කෙනෙක් සිංහල සිනමාවේ සම්මානයක් ගන්න පුළුවන් කියලා හිතපු කෙනෙකුත් නෙමෙයි සිංහල සිනමා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් වෙයි කියලා හිතපු කෙනෙකුත් නෙමෙයි රයිට් එහෙමනම් මිහිර කොහොමද ජීවිතේ මිහිරගේ මම අමුතු මිහිරක් විඳිනවා මේ වැඩේ මොකද මම ටීවී එකේ විතරයි ඔබතුමා සිනමාව විතරයි මේ හැම කුමාරය ඇතුළු බඳුය ඔක්කොම අපි නිකන් දැකපු දවන්ත චරිත මොකද්දෝ වාසනාවකට අවස්ථාවක් ලැබුණා ඒ සුන්දර මිනිසුත් එක්ක ජීවත් වෙන ඒ සුන්දරත්වයත් එක්ක ඊළඟට මම දකිනවා මම ළඟින්ම ආශ්‍රය කරේ කුමාරයියා නිසා කුමාරයියා පොත් ලියනවා සින්දු කියනවා රඟපානවා චිත්‍රපට ලියනවා චිත්‍රපටික බලාගෙන ගියාම වැඩ කෝටියක් කරනවා අපි ඒගොල්ලොත් එක්ක ඉඳගෙන ඒවා බලනවා අපි විඳිනවා අපේ ඉදිරි අනාගතේ කොහොමද හදන්නේ කියලා සැලසුම් කරනවා ඒ ජීවිතේ ඕක තමයි මේ ආරක්ෂා කරගෙන රැකගෙන තියෙන්නේ හරි එතකොට මේ කුමාර මේ මං හිතන විදියට ඔබගේ උපත්ති වාසනාම දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්න මොකද්ද ගම්මානේ මගේ ගම්මානේ මම ඉපදිලා තියෙන්නේ ගෙදරක මොරටුවේ ඉපදුණා හොඳ ග්‍රාමයක් හරිම සංගීතයේද කලාවද සියල්ල තියෙන ඉස්සෙල්ලා මට යන්න හම්බුනේ ඔබත් ආදරය කරන මාත් ආදරය කරන නිහාල් නෙල්සන් කියන මහත්මයාගේ ස්කෝලේට තමයි මම මුලින්ම ගිහිල්ලා තියෙන්නේ රෝමානු කතෝලික විද්‍යාලයක සර්වෝදේ ඉස්සරහ. ඒක තිබුණේ එකේ ඉඳන් පස්වෙනි ශ්‍රේණියට විතරයි. ඊට පස්සේ හොඳට ඉගෙන ගත්ත කට්ටියව ස්කෝලවලට බෙදනවා. ඒතකොට මට හොඳ වේල්ස් කුමාර විද්‍යාලයේ මට ලැබුණා. මම ඒතකොට පන්ති 4 වෙනියා. මට කලින් ගෑනු ළමයි තුන්දෙනෙක් තමයි 1 2 3 වෙනි උන්ව පරද්දවන්න ඒක මිශ්‍ර ස්කෝලයක්. මිශ්‍ර ස්කෝලයක්. මංජුලා කියලා හිටියා, එරිකා කියලා හිටියා. මට හරි මතකයි. උන් මට පළවෙනිය වෙන්න දුන්නේම නැහැ. උන් හරි දක්ෂයි ඉන්න කරන්නේ දැන් නම් කොයි ඉන්නවද දන්නේ නැහැ. මේක බලනවත් ඇති කොහරි නා. ඉතින් මට හතර වෙනියම වගේ තමයි මට වෙන්න මුනේ. කොහොම හරි ඉතින් මට වේස් කුමාර විද්‍යාලය උසස් පෙළ දක්වා කරා. ඒක තමයි මගේ ජීවිතේ ඉතින් මම විශ්වවිද්‍යාලෙට ගිහින් නැතුණත් සියලු දේවල් ඉගෙන ගත්තේ එතන. විශේෂත මේකුත් හිටියා. ඔබ ආදරය කරන මං ආදරය කරන තිස්ස ගුණවර්ධනයන් මතක් කළ යුතුමයි. හොඳ යාළුවෝ ටිකක් මිත්‍රයෝ ටිකක් අදටත් එයා විවිධ ශේෂ්ත්‍රවල ඉන්නවා. එයත් එක තාම හිතවත්කම තියෙනවා. එතකොට මිහිර මේ වාසනාවන්ත ගම්මානේ කොහෙද කොළඹින් පිටද කොළඹ දිස්ත්‍රික්කෙන් ඈතද? හම්බන්තොට දිස්ත්‍රික්කේ අහුණුකොළ පැලස්ස නගරයට යාබදව තිනවා කට්ටකඩුව කියලා ගමක්. මගේ නිවස ළඟින් තමයි කට්ටකඩුව සහ එරමිනියයි කියන ගම් දෙක බෙදෙන්නේ. ගෙවල් ආසන්නේ. ඉතින් එහෙ තමයි මගේ ජීවිතය ආරම්භය. ඊට පස්සේ විද්‍යාලයකට ගියේ අලුත්යව මධ්‍ය මහාවිද්‍යාලයේ අඟුණකොළ පැලැස්සෙම. ඉතින් අපි අස් වුණාට පස්සේ ඉස්කෝලේ නම වෙනස් කරා මහානාග ජාතික පාසල කියලා. ඒක අපේ නමට හිටින් නෑ එතකොට. ඊට පස්සේ මම විද්‍යාංශයෙන් උසස් පෙළ කරේ. ඒ නිසා මම ගියා වීරගෙටි රාජපක්ෂ මහාවිද්‍යාලයට. ඊට පස්සුව තමයි කලාව පැත්තට යන්නේ. අයියෝ නෑ නෑ එතකොට දැන් මේ මේ මීර මේ මේ කුමාර ඔය මිශ්‍ර ඉස්කෝලේක ගත කරානේ දැන් ওই වෙලාවේ ඇත්තරම දැන් ඔය කෙලිම කියාගෙන කියාගෙන ගියා කමන්නේ පස්වෙනි වසරේ සෙල්ලම් ටිකයි අටවෙනි වසරේ සෙල්ලම් ටිකයි ඊට පස්සේ 10වෙනි වසරේට ඉස්සෙල්ලා 9වෙනි වසරෙන් පස්සේ මම හිතන්නේ මේ මේ මෙතුමා ඉන්න විදිය මට හිතා ගන්න අමාරුයි ගුරුවරු ගුරුවරියන්
අපහසුතාවයට පත් වෙන මනසක් එදත් තියෙන නැති කියලා මම ප්‍රාර්ථනා කරනවා. නමුත් මං හිතන විදිහට නෑ 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 ඇත්තට පව් අප්පා. එහෙම නෙවෙයි. නෑ හොඳ ටීචර්ස් ලා සර්. නෑ මම එහෙම නෙවෙයි කියන්නේ. ඇත්තටම තිරමාදු ඔයාගේ දේහ ලක්ෂණයයි, ඔයාගේ කොණ්ඩයයි, ඔයාගේ උසයි, ස්වරූපයයි, ඔයාගේ ඇස් දෙකයි, ඇස් කන්නාස එතකොට මේ තියෙන ස්වභාවික ස්වභාවික සුන්දර මේ ෆිගර් එක දැක්කම සසරක් නැති තත්වයක් තමයි ඉස්කෝලේ තියෙන්නේ කියලා හිතෙනවා. හැබැයි ගෑනු ළමයින්ට අපි හිතන තරම් කරදරයක් වෙලා නැහැ කොහොමද? අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. මොකද වාරි රෙස්පෙක්ටබල් විදියට තමයි මේ සෙනෙහස පටන් අරන් තියෙන්නේ. ඔයාගේ ඇඟ ඇතුලෙන් ආපු ඇඟ ඉරිවැටලා එන කුමාර ඔයා වගේ කෙනෙකුට ඇත්තට ඔබතුමා වගේ කෙනෙකුට මුලින් මේ කුළුඳුල් කියන එක හරි මොකක් හරි මේ ආදරයක් කියලා කියන එක මතුවෙන ඉස්කෝලේ කොයි හරියේද? මම ඉස්කෝලේදී නෙමෙයි ඔක මතුවනේ. මතුවනේ. පුදුමයි. අපි එහා පැත්තේ ගර්ල් ස්කූල් එක තිබුණා. වෙල්ස් කුමරි විද්‍යාලේ තිබුණා. ආ. අපිට උනේ අයිය අපිට පොඩි ප්‍රශ්නයක් අපි හිතල දුනා. අපි 88 89 මහ භීෂණ කාලයකට අහු වුණ චරිත ටික. අපිට ඒ වෙලාවේ ඉන්දුලංකා ගිහින් මේව ගහලා අපේ ඔළුව වැඩ කරේ අර ඇඟේ සෙනෙහසට නෙමෙයි. සෙනෙහසට නෙමෙයි රට බේර ගැනීම වැඩ. දැන් ඒ කියන්නේ තීරුම නැතුව කරපු වැඩ තිබුණා. බොරු කියන්න ඕනේ නෑනේ. දන්දසේදරරා. ඔව් කරා කරා බොරු කියන්න ඕනේ නෑනේ. ඉස්කෝලේ මේ මව්බිම නැත්තම් මරණේ කියලා පෝස්ටරුත් ගැව්වා. හොරෙන් ගිහිල්ලා. ඒ වගේ වැඩත් කරා ඉස්කෝලේ. එතකොට වහපු අවස්ථාවලුත් තියෙන දවස් දෙක තුන. එතකොට සෙනෙහසට කීපෙන කොයි ඔළුව නෑ කොහොම හරි දහම් පාසල් යන කාලේ චූටි චූටි ප්‍රේම දහම් පාසල් ගියා. එතකොට ප්‍රේම තිබුණා මාර වැඩේ කියන්නේ එයා දන්නේ මං ආදරේ කියලා අහලා නැහැ. මං ඉතින් ඇයි දහම් පාසලක් කියන්නේ ධර්මාන්ත කූලව දෙකෙදී ඇයි ප්‍රේම නියමෙන්නේ නැහැ? කවුරු බුදුහාමුදුර ප්‍රේම කරන්න එපා කියලා දිනවා? බුදුහාමුදුර කියලා දෙන කසාද බඳින්න එපා කියලා කොහෙද තිනවන කොලේක? මන් නම් දැකලා නැහැ. ඒකනේ එහෙම කියලා නැහැ. ඒක ආදරේ ඇති වෙන ස්ථානේ. ඉතින් ඉතින් සුදු ඇඳගෙන වැදගත් පිටේ ඉඳගෙන ඉන්නකොට එහෙම නැහැනේ. සිද්ධාර්ථ කුමාරයට සසෝදරට ආදරේ කරන්න පුළුවන් වුණා නම් මට බැරිද මේ යම් කිසි කෙනෙක්ට ආදරේ කරන්න? ඒක එහෙම අර දැඩි විශ්වාසයක් තිබ්බා. ඕ ඉතින් ආදරේ ඒක එහෙම බැඳීම් තිබිලා තියෙනවානේ. යසෝදරා සිද්ධාර්ථගේ ප්‍රේම වෘතාන්තයේ බලද්දි තේ දෙන ආදරයක් තිබිලා තියෙනවා. මට එතනදී තමයි ආව හම්බුනේ. හොඳ තැනකදී හම්බුනේ නරක තැනකදී නෙමෙයි. එතකොට ඔය දැන් ඒක දාම් පාසලට යන්න ඉස්සෙල්ලා තිරමාදෝ ඒ කියන්නේ අර ජාතක කතාවල් ෆලෝ කරලා තියෙනවා. ඒ නෑ එහෙම නෙමෙයි. ඇත්තටම උනේ ඉරිදා දවස අපි ක්‍රිකට් ගහන්න ආසයි. අපි අර වාකිම මා සොයිසාපුර ප්‍රදේශයේ කියන්නේ සියලු ජාතීන් හිටියා. ඉත ක්‍රිකට් ගහන දවසට අම්මා මාව නැෂනල් එකක් අන්දලා දාම් පාසල් ගියම මට ඊට වඩා කේන්ති දෙම්මට ළමයි කොල්ල ඉස්කෝලේ ක්‍රිකට් ගහන්න නියෝනේ. මං ඊ බුදුදහම ඉගෙන ගන්න නෙමෙයි දාම් පාසල්. අම්මා යන්න කිව්වා. අම්මා යන්න කිව්වා මම යන්න එපයි. මේ උනන්දුව. අම්මා ඇඳලා කරලා ආවම යන්න එපයි. එහම යනකොට අර ඔයා කියපු චූටි චූටි අර ප්‍රේම පොඩිව දකින්න ඉතන හා හොඳයි මිතනත් හොඳයි කියලා පොඩ්ඩ හිතුණා. පොඩි හාමුදුරන්ගේ කියලා ධර්මශාලාවට ගිහලා පොඩ්ඩක් උදේට කන්න බොන්න හම්බ වෙනවා. ඒ වගේ යාළුකම් වලට තමයි ඉස්සෙල්ල දහම් පාසල් ගියේ. පස්සේ තමයි බුද්ධ දර්ශනය කියන්නේ මොකද්ද කියලා හොයාගත්තේ. ඊයේ වාලි ගියේ ඉතින් ඒවට තමයි. එහෙමයි ආරම්භ කරන්නේ. එතකොට මීර කියන්නකො මේ ඔබගේ මේ අර ඔය මං හිතන්නේ ඔබ නම් මම හිතන්නේ මීට වඩා වෙනස් ආකාරයකට තමයි ඔය කියන්නේ මුලින්ම ඉරිවැටලා වගේ අපිට කාටවත් හොරෙන් එනවා මේ වල්කමක් නෙමෙයි මම මේ පොඩ්ඩක් නිකන් එනවා නිකන් එකක් ඒක කොයි හරි දාවේ වැඩේ තියෙන ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ අඩු වයසෙන් ශිෂ්‍ය නායක තනතුරක් දුන්නේ මට මොකද ඉස්කෝලේ ටිකක් විදුහල්පතිතුමා ඇතුළු පිරිස බොහොම ආදරය කරපු ශිෂ්‍යෙක් ඒ නිසා ඉස්කෝලේ ඇතුලේ කිසිදු එහෙම දෙයකට බෑ මොකද අපිව තමයි දාලා තියෙන්නේ අනිත් අයගේ තියෙන ලව් අල්ලන්නේ. ඉතින් අපිට එතකොට නෑ ඔබගේ නෑ ඒ කාලේ එතකොට අපිට කෙනෙක්ගෙන හිත හිරිවැටලා ආවට මොකුත් කියා ගන්න බෑ මොකද අපි වෙන බැම්මකට අහු වෙලා නේ. නෑ ආවද ඉතින්? ආවා. ඒක මම අහන්නේ මිහිර ඔයා ඉන්නකෝ දැන් එතන ඒ බැමි තියෙන්න පුළුවන්. මං අහන්නේ ඔබගෙන් මේක ආපු මොහොත මොන කාලේද මොන වයසේද? 12 10 12 මං උසස් පෙළ කරනකොට තමයි හංගීම ආවේ. දෙයිනේ කියලා එතකොට කොහොමද බෙදාගත්තේ ඒක? ඉතින් බෙදා ගන්න හම්බුනේ මම ගොඩ ගහගෙන හිටියා. ඊට පස්සේ ඉඳලා ඔය නාට්‍ය ආරං කලාව කරන්න කොළඹ ආවට පස්සේ තමයි නිදහස ආවේ. නෑ බන්දය කියන එක පොඩි ආරම්භ චුට්ටු බන්දය කියන එක පොඩි එකක් තියෙනවා.
අපි පොඩි කාලේ ඉඳන් හැසිරිච්ච විදිහ සමහරවිට අපි ප්‍රිසිපල්පතිවරුන්ට පස්සේ ආම්ඳුන තීරණ නිසා වෙන්නේ මාව මීදුනම සමිති සභාපති කරනවා. මීදුනම සමාජයේ සභාපතිට බෑනේ මේ. මෝ බෑ බෑනේ. ඔව්. මෝ හොඳ නෑ වගේ තීරණත් ඇති. ඒ නිසා තනතුරු දුන්නාම අපිව ලොක් කරලා දාන්නේ. තනතුරු දුන්න ගමන් ඉතින් අපිට නමුත් මෙහෙර කිව්වා මෙයාව හරි පිළිගැනීම කියලා ඉස්කෝලේ. ඉස්කෝලේ. නමුත් ඒක මේ මේ කුමාර කිව්වා වගේ තමයි එතනින් දැනගෙනම ඔයාගේ අභ්‍යන්තරේ නෑ ඒක ඉඳන් නෙමෙයි මං හිතන්නේ ඒ කාලෙම ඉඳන් ඔය කතික තරංග රෙමි ඉස්කෝලේ තිබුණ වැඩ කොටක මාව ප්‍රධාන වුණා ඉබේ ඒ කියන්නේ වැඩ කරාම ස්වභාවිකව ඉතින් ඒ නිසා දැන් ගුරුවරුන්ට තියෙන හිතවත්කම වැඩි ගුරුවරුන්ගේ තියෙන ආදරේ වැඩි එහෙම වුණාම අර අනික් කණ්ඩායම ඔක්කොම ටිකක් ඈත් වෙනවනේ මෝ ෂුවර් නෑ බැරි වෙලා හරි ගිහින් කිව්වොත් කියන තැනට එන සයිස් එකට එනවනේ ඊට පස්සේ අර ගුරුවරුත්ගේ හිතවත් නිසා ඔව් අපි හිතවත් නේ එතකොට ඒ නිසා අපි නිකන් ඉස්කෝලේ වෙනම ගාර නව තමන්ගේ තියෙනවා ඒක ඔව් එහෙම නැති වෙන්නේ නෑනේ නැති වෙන්නේ නෑනේ දෙයි හාමුදුරුවෝ බණ්ඩු වැඩේට උනාලා දැන් මට එච්චරයි ඕන දැන් අර අරක ප්‍රශ්නයක් නෑ එහෙමනම් මං ආසයි ඇත්තටම මේ අපේ රසික රසිකාවත් ආසයි ඇත්තටම මේ ඔබ දෙපළ කොහොමද යාළු වුණ පළවෙනි කාලේ හරි ඒක මම කියන්න නේ කුමාර මම කොළඹ ඇවිල්ලා ওই නාට්‍ය රංකලාව කරනකොට මම ඇඩ්වර්ටයිසින් ආයතන කීපයක පිටපත් ලියන්න සම්බන්ධ වුණා සහ මගේ නාට්‍ය කණ්ඩායම හදලා ප්‍රචාරක වැඩවලට යවන එහෙම වෘත්තියක් මගේ ගියා ඒ කාලේ ඉඳන් ඉතින් මගේ ඒ වගේ වැඩසටහන් වලට මට කුමාර අයියව ගන්න ඕන කම ආවා සම්බන්ධ කරගන්න ඒ නිසා කුමාර අයියව සම්බන්ධ කරගත්තා මට තාම මතකයි හොටල් ෂෝ එක කොහොමද ආරම්භේ එතන මේ මේ මම කුමාරයිට කතා කරා කුමාරයිය මගේ මෙහෙම ඉවෙන්ට් එකක් තියෙනවා කරන්න එතකොට මිහිරව අඳුරන්නේ නැද්ද නෑ එහෙම ලොකු සම්බන්ධයක් නෑ නිකන් දැකලා කතා කරලා තිබුණාට මම ඒ පළවෙනි දෙපත මොකද එහෙම කතා කරන කොහොමද උත්තර නියන් ආයතන වල පොඩ්ඩ කුමාරයියගේ එදා ඉඳන් එහෙම ගැතුන මල්ලි කිව්වද අලුතින් ආවද එහෙම නෑ ඕන කෙනෙකුට දැක්කම කොහොමද බං කියලා කතා කරන එහෙම හිතවත් තමයි ලොකුම එකක් තිබුණා හලෝ හලෝ කියලා ඇහුවා ඕ ඉතින් ඒ හින්දම මට හිතුණා මගේ වැඩේට මේ ආව සම්බන්ධ කරගන්න පුළුවන් කියලා මම යෝජනා කරා අයියේ මගේ ඉවෙන්ට් එකක් තියෙනවා කරමු කියලා. කරමු මල්ලි කිව්වා මම පිටපත් මේ මොන අවුරුද්දද? දැන් ඒක වෙලා අවුරුදු 16ක් විතර. ඉතින් හරි එන්නම් කිව්වා. එතකොට මම නාට්‍ය වල ලොකු සම්බන්ධයක් නැහැ. ටෙලි නාට්‍ය වල ලොකු සම්බන්ධයක් නැහැ. ඒ තරම් ලොකු රංගන ශිල්පියෙක් නෙමෙයි. නමුත් මගේ වැඩේට ඕකේ වුණා. අපි ඉවෙන්ට් එකට යන්න ගිහිල්ලා අපේට යන්න ඉඳපු නිලිය අන්තිම මොහොතේ කණුවක් තියලා අපිට ඉවෙන්ට් එකට ය아가න්න බැරි වෙලා පරක්කු වෙලා කණුව තිබ්බ කියන්නේ ආවේ නැහැ ආ මේක සැරේට කෝල් කරා හස්බන්ඩ් එන්න එපා කිව්වා එන්න බෑ කිව්වා ඊට පස්සේ අපි වෙන කෙනෙක් එනකන් ඉඳලා ඉඳලා එයාව ගෙනල්ලා වාහනේ ඇතුලේ රියසල් කරන් යනකොට අලුත්ගම තිබුණා අලුත්ගමට යනකොට කතා කරලා කිව්වා දැන් එන්න එපා වැඩි ඉවරයි කියලා ඊට පස්සේ ඒ වෙලෙන්ද දැන් මේ ගන්නේ ඉවෙන්ට් එක ඉවර වෙලා ආ ඉවෙන්ට් එක ඕ ඊට පස්සේ මොකද කරන්නේ මම මගින් නතර කරලා බැංකුවෙන් සල්ලි ටික අරගෙන ඇවිල්ලා අයියට දුන්නා අයිය වැඩේ කෙරෙන්නේ අද පරක් වුණා අපි ඊට පස්සේ කුමාර අයියා මට කිව්වා සල්ලි හම්බ කරන්න පුළුවන් ඔබට වැඩේ කෙරුන්නේ නැහැ නේ දෙයියම අපි ඊළඟ වැඩෙන් හම්බ කරමු කියලා ආවා එදා ඉඳන් අද වෙනකන් කුමාර අයියා මායකට වැඩ කරනවා අපි අතරට සල්ලි ආවෙම නැහැ අවුරුදු 16ක් ඇතුළත මොන ගැහිමනේ ඔබට මේ මේ කුමාර ගැන බයක් නැද්ද මොකද මට බය වෙන්න දෙයක් නැහැ එක බයක් තියෙන මගේ සින්දු ටික හම්බ වෙන්නේ නැහැ කියලා බයක් තියෙනවා කුමාරයගේ සින්දු ටික මට තමයි දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒක හරියට පැහැදිලි අයියට කියන්නේ. ඔය නැති වෙච්ච කාලේ මම වාගේ සින්දු ටික මං කියන්නේ කාටද දෙන්න එපා කියලා අවසර ඉල්ල ඉල්ල පස්සෙන් එනවා. මොකද්ද බන්දේ මේ? ඔය මරුණම කියන්නලා ඇත්තටම දැම්මම. දැන් දැනුත් දැන් හො දැනුත් කියලා. අය මරන්න යන්නේ. ඔව් මම. ඒක ඕම් පොන්න පොනේ. නෑ නෑ මට දැන් මේ වැඩසටහන ඇත්තටම මේ මම දැන් මට මෙතනින් උනත් මේක අපි අපිට යන්නත් පුළුවන් නවත්තලා. ඔව්. ඇයි මේ මෙච්චර අවුරුදු 16ක් තිස්සේ මුණ ගැහිලා මේ චරිතෙම දැන් ඔබට ප්‍රකාශ කරනවා. ඉ වැඩේට මුදල් හම්බුන්නේ නැහැ. හරි. වැඩේට හම්බුන්න සල්ලි හම්බ කරන්න පුළුවන් මල්ලි එක්කෝ නැත්තම් මීර කියලා. ඒව නෙවෙයි වැඩේ අපියන් වැඩේ කියලා එහෙම කියපු මේ වාසනාවන්ත කලාකරුවා සහ මේ චරිතේ මැරෙනකන් ඉන්නවා. ඒ සින්දු ටිකේ අවසර දැන් වේලාසනින් ගන්නවා මැරෙන්නේ. නෑ ඒ මේ සින්දු ටික මම දැනටත් කියනවා සින්දු ටික දැනටත් මම පාවිච්චි කරනවා ඒ කියන්නේ ලිඛිතව තියලා තිබ්බාම හදිසිය පස්සේ අයිතිකාරයෝ වෙනුනේ නැති කාලෙක වෙන වෙන අයිතිකාරයෝ ආවොත් එම් ප්‍රශ්නයන්නේ ඒකට ලිව්වද ඒකට තමයි දැන් මේ දැන් වැඩසටහන් හතරක ප්‍රසිද්ධියේ පිළි අරන් තිනු මගේ ගීත ටික මගෙන් පස්සේ කුමාර
මීහිරට තමයි අයිති කියලා කුමාරයි පිළි අරන් තිනවා මම ඒ ටික එකතු කරලා තිනව දවසක අයියෝ වන් අඩු වෙන වැඩ බන්දයෝ ආ වෙන්න බං මේකේ මං කිව්වේ නෑ මට කමන්නේ නෑ මෙයා මේ වෙන වැඩසටහන් වල කියවුවා තමයි කියන්නේ බන්දෝ ඉස්සර මං කිව්වද මං ගීත දෙනවා කියලා කිව්වේ නෑනේ නෑ නෑ ඇත්තටම දැන් මෙතන මම මේක ඇවිල්ලා බුද්ධිමේ පනත යටතේ තියෙන ටෝක් විත් බන්දු එකක් නෙමෙයි මෙතන මේ ඇතර උසාවියකුත් නෙමෙයි ඔබ දෙපළගේ තියෙන ඔය ප්‍රශ්නේ මේ වැඩසටහනේ වෙලා අපි සාකච්ඡා කරන මං හොනම් පොඩ උදව් වෙන්න මට හැබැයි කේලම් කියන්න බෑ දෙන්න කොටවන්නත් බෑ මොකට මට අදාළ නෑ මට එහෙම කොටවීමේ කෙටවීමේ දක්ෂකමක් මට ඇත්තෙත් නෑ ඔක හරි දක්ෂ වෙන්නේ නෑ දෙන්න කොටවන්න ගොඩක් කට්ටි උත්සාහ කළා ඒවා හරි නෑ සෙනෙහසත් එක ගිහිල්ලා ඇත්තටම මේ අවිශ්වාසය ගොඩ නැගිච්ච තැන ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි මේ මම නිකුපන්නේ මේ නෙමෙයි ගීතය ඒ ප්‍රේමිය කුයිතර උඩරිම තිබෙන වෙනස ආයි වෛර කරන්න කෙස් ගසක් ඇති මේක තමයි මේ මිනිසුන්ගේ ස්වභාවය පොඩි කෙස් ගසක් තනියි ශාස්ත්‍රීය දැනුම මම මීර ඒ අතින් ඉතින් ඒක ඒක මිනිස් ස්වභාවය පිළිබඳව දාන බහනක වෙලාවට හම්බුනේ නැත්තම් මං ඒක ඒක දන්නේ ඔය ගොන් කතා කියන්නේ කියලා නැද්ද දැන් වයනතු ස්වභාවය කියන්නේ මම වයනතු මං කියනවා මම කෙස් ගසකට පොඩි එකක් තියෙන කෙස් ගහයි යන්නේ ඔය යන්නේ කුමාර කිව්වේ කවුද කුමාර ඒවා වෙනම හොයාගන්න මට එහෙම ගන්න පුළුවන් කියන්නේ කුමාර කිව්වේ නැත්නම් ඔගොල්ලෝ අන්තර්ජාලයට ගිහලා ඒ සින්දුව ගහන්න කියන ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි කොහොමද මේ උස ඇරි ඇදුනේ මේගොල්ලොත් එක මෙයාලා උදේ හවා දකින්න ගත්තම උස ගිය මම යයිතනේ මගේ බෙල්ලෙලිනු මෙයා උස යනවා කියලා මම මොකට කරන්නේ අයියේ ඇත්තටම නීර ඇයි අප්පා ඒ වගේ මේ විශාල චෝදනා කරන්නේ මං අහනකොට බෙල්ලෙල්ලුලා නෑ නෑ ඔයා හොඳ වෙලාවට බෙල්ලෙල්ලුනේ බෙල්ලෙල්ලිලා ඔච්චර ආවනම් සතුට මට ඒක අනිත් පැත්තෙන් නැතුනේ දැන් මෙයා ඔතනට ආවා පළවෙනියටම රඟපාන්න හම්මුනේ දැන් ජයන් ටෙලිනාට්‍යයක් තහම්මනේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ටෙලිනාට්‍යය අකාල සන්ධ්‍යා මම ගියා ඉතින් ගිහිල්ලා මං ඉන්නවා යක්ෂණියත් ඉන්නවා සබීතක් අය ඉන්නවා මම දැන් මේ මට හම්බුනේ මේ ප්‍රථම එක ඔව් සිංහල දෙබස් දෙන්න අපි දැන් මෙතෙන්ට මාරු වුණාම ස්වාභාවිකව කමන්නේ නෑ නෑ මම ස්වාභාවිකව මාරුනේ මාරු වෙන්නේ අයි මෙතත් අමතකගෙන ඉන්නේ සා ආ යන්නද අයහෙට යන්නේ නෑ මම මේ කියලා විතර කොයි වෙලාවටද දැන් යන්නේ දැන් යනවා නේද මට මේ අපි ඔහම යනවා මට මෙහෙම දුන්න කෝලයා ඕන්න අය මොනවාර ඔයා එනම් ගිහිල්ලා එන්න ඊට පස්සේ හම්බෙමු තමුස එහෙමද මොනවද සිංහල වචන නම් කමන්නේ මෙන්න මට යක්ෂනේ මට දුන්න මලයාලම් දෙබස් වගේ මලයාලම් කියන්නේ මම කොහොමද ලියහඳුනේ දැන් මේව පාඩම් කරගන්නේ කිව්ව මම අවුරු මේක දැන් බාර දෙන්නේ ජයන්චන්ස් මට දුන්නා දැන් දැන් අප්පා මේක කියවනවා කියවනවා හො මලයාලම් කියවන්නේ ඉන්නේ නැහැ ඉතිහු දෙබස් ටික වල කියන්න විදක්කන් මාරාය කලරි කාදිකා අභ්‍යාසි ගලාය නිගලෙලා වෘක්කම් විභව සමුර්ධය රාවලේ භක්ෂණම් නම්මුඩේ තිරුමේනි අනුගුරුචිරික්කෙන් විවරම් අරියච්චි කොල්ලුන්න මං කිව්වා කව කවුරු ගාවට ඇවිල්ලාද ඔ කියන්නේ යක්ෂණයද කියන්නේ රජුරෝ දිවා ආහාරයට ඔබලාට ආරාධනා කරනවා කියලා හේවායේ කැටියට මං ඇවිල්ලා එහෙම කියන්නන මට හිතුණා මේ ඇත්තටම මේ මේ අර අර දෙබස රාජසභාවේ මමයි මිහිරා ඉන්න එන්න මීර මේ රාජසභාව අපි රාජසභාව අපි රාජසභාව මම මේක ගත්තේ ඒකම අතේ මට හෙල්ලක් තිබ්බා මේ හෙල්ලක් නැති නිසා හෙල්ල හැටියට මං ගන්නෑ හෙල් විදක්කන් මාරාය කලරි කාදිකා අභ්‍යාසි ගලාය නිගලෙලාව රුක්කම් විව සමුද්‍යාය රවිලේ භක්ෂණම් නම්මුඩේ කිරුමේනි අනුගුරු චිරික්කින් විවරම් අරියචි කොල්ලුන්න ඔක දෙකහා දෙකින්ද සෝමිකනා ඔය සම්බන්ධතාව මැදට යනවා ඊටු දෙක අගමන්නි කදමි කාප ටොක් වේද බන්දු බම්බරමකි අත තවම විසි බම්බරමකි අත තවම
වෙලා සිටි අය නැතේ වැටි කියත් අපි එකවතේ යහළු වෙලා සිටි අය නැතේ වැටි කියත් අපි එකවතේ ගල් මුල්ලවක් බයිනේ බයිනේ ගල් මුල්ලවක් බයිනේ බයිනේ අපට හිතට දුක නැඹරවගේ ඇත තවම විසේ සල්ලි නැතේ මට විස්කි නැතේ සල්ලි නැතේ මට විස්කි නැතේ මේ වෙලාවේ යස්නෝ මේ කරපුවන එක දෙනවට වඩා හොඳයි මම නිකම් මේක අහන එක මොකද එකක් අහපුවම ඔව් නෑ වගේනේ කියන්න තියෙන්නේ එකක් අහපුවම ඇති කියලා හිතන මම හිතන්නේ අනිත්‍ය වහන්න බැරි වෙයි කියලා හිතෙන දෙන්නගේ හැටිද කරුණාකරලා මේක දෙන්නේ නැතුව ඉන්නද කරකවනවද ටක් ගාලා කෙටියෙන් ඉවරයි නෑ නෑ නිකන් කරකවන්නකෝ ගන්න නිකන් කියන්නේ ලැබිච්ච එක ඔව් උරන් ගන්න බෑ කැඩේ මොකක් හරි හිතේ ධාරණය කරන්නේ මේ වැඩසටහන් නේද පවුනේ නෑ නෑ අපේ රසික රසිකාව වැටෙනවා ඕක කරකනවා කරකවන ගම්ම තමයි ඉන්නේ හරිද ඔව් අනේ බලාගෙන ඉන්නේ අයියෝ මේ ඇතර මේ දෙදෙනාගේ වටනාගමර කරකවයි දැන් කරකවයි අමාරුම නම් මං ගන්නම් අතට එතකොට හම්බම් කරන්න බැරි මේ කාන්තාවක් එක්ක පැටලෙලා තියෙනවද කොයිල ඉන්නකොට ජීවිතේ හම්බම් කරන්න බැරි හම්බම් කරන්න බැරි හම්බම් කරන්න බැරි කාන්තාවක් එක්ක පැටල මේ නරක දෙයකට නෙවෙයි නිකන් පැටලෙලා තියෙනවද ඔබ මේ මේ කෙටි මොකද ඈ ඇයි මේ මොකද යස් මම කොහෙදද තාම මේ පැටලෙවිල්ල ලියා ගන්න බැරුවයි මොකද මේ? යකි බිනද ගැන කියන්නේ. අයියා තේරෙන්නේ නැහැ. තාමේ පැටලවිල්ල ලියා ගන්න බෑ. ඒ හම්බම් ගන්න බැරිද? ඒක අමුතුම එකක්. ඒක අයි අපි මේ කතා කරන දේවල් වලට එහා කොටසක තියෙන්නේ. ඒක කොහොමද හම්බම් කරන්නේ? වෙනවා. එයා කැමැත්තෙන් ආම්බම් වෙනවා. කියන්නේ ඔයාව හම්බම් කරලා තියෙන්නේ කියන්නේ. ඒක හොයාගන්න හම්බුන්නේ නැහැ තාම. ඒකත් තිබුණේ නැහැ. තාම මොකද්ද මේකේ හරියටම විග්‍රහය ඇතුලේ මේක මම ආම්බන් වුණාද එයා ආම්බන් වුණාද කියන කෑල්ල හොයලා නැහැ තාම. ඒතර දැන් මේ පිවිතුරු ආදරයක්ද ඔය හම්බන් කිරීමට පිවිතුරු ආදරය. ඒතර පිවිතුරු ආදරය වෙදීදී හම්බන් කරේ කොහොමද? ආදරය විසින් ආම්බන් කරනවනේ. මොකද? ආදරය විසින් ආම්බන් කරන සමහර වෙලාවට. ආදරය නිසා හම්බන් වුණා. ඔව්. ඉතින් දැන් ආදරේ තියෙනවනේ දැන් තියෙනවා. ඉතින් ඒ බැම්ම තීති දැන් මොනවද හම්බම් කරන්නේ? දැනුත් ආදරෙන් තමයි ආම්බම් වෙන්නේ. දෙන්නේ. ආ ඒකින්ද තමයි මේ යස් කියලා කියන්නේ. අයියා මට ෂූටි අවස්ථාවක් කවදාකවත් නොකරපු එකක්. නොයේ කියස් කරන්න බෑද මට.
දැනුයි තේරුනේ නෑ නෑ අයියා අයියා මම මිනිස්සු වර්ණින් සිදු වෙනවා අයියා මියෙක්ට ඕන වරදක් වුණොත් ඩයලොග් එක කරගෙන නැවත කරන්න මේක ඕනේ නෑ නේද අයියේ නෑ නෑ මං කියන්නේ මොකද අයියේ අයියා ඉතින් නියම මං අතක ඉන්න කොහෙද යන්නේ කියන්නේ යා වන්දේ කොහෙද මේ ඉන්නේ නෑ මම ඇස් प्रधानम कैमरा महात्मा हरी मम हित मेन අදම මම අදම දැන් බලා ගන්නවා ඔව් එනන් තිබුණ බලා අද මේ අද අද දිදිට මාත් එක්ක ඒක කියවන ඔව් එහෙම කියවලා තම්බන් උනේ නැද්ද බෑ එහෙම කරන්න බෑ කිස්සද මන් දන්නේ නැහැ බෑ මන් මේ මොකද ඇයි මෙයා හොඳයි හරි ඊළඟ දෙන්නම නැහැ डिनर ඒකට කියන්නේ රාත්‍රී කෑම. ඒකට කියන්නේ දිනාස්ති කියලා. දිනාස්ති කියන්නේ ඩිනර් නිසා නාස්ති වෙන පුත්තු. දිනාස්ති. දිනාස්ති කියලා කිව්වම ඩිනර් නිසා නාස්ති වෙන පුත්තු. දිනාස්ති. ඒක ඇච්චර අය ඇච්චර ලොකට උඩ ගන්න එපා. නම්බර ගන්නවා මම ඕන වගේ. දිනාස්ති කිව්වම. නෑ මම ඒක ගන්නවා මම පුජ්ජලික දෙයක් මම. දිනාස්ති. මේ දිනාස්ති කිව්වම පදි නිකන් මේ ජිම් එකට යනවා වගේ. අපි යන්නේ නෑ ඩිනර් නිසා නාස්ති වෙන පුත්තු. ඉතින් යන්න. දැන් අපි ඉන්නේ ගෙදර කට්ටිය කියලා මෙහෙම අපි ලොකු යට ඇවිල්ලා චිත් බක් මෙම් බෙල්ලේ ගැවම උඩ තට්ටුවේ කට්ටිය මෙන් ලොකු දොර අරිනවා ඊට පස්සේ අපි අතුල්ට යනවා එහෙම තමයි යන්නේ ඉතින් අපි රෑ පාන්දර 3 ඩ විතර අපකෝ මචං ඇවිල්ලා බෙල්ලේ ගැවම ඊට පස්සේ මේ අපි අපිට මිහිර ඒ තව යාළුවෝ ගෙදර ගිහිල්ලා කෑම් බීම කාලා ආවා ඉන්න 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 ලිෆ්ට් එකේ බෙල් එක ගහනවා ගහනවා අරින්නේ දැන් පාන්දර 2 3 ඩ විතර සීතල बियर बोतल ඒකත් ඔය පාර අයිනේ තියන අනිත් බඩුත් තියන අපි මොකුත් නැති තේ කුණු ලොරියක් තියනවා දැන් මේ කුණු වලට යන සයිස් එකට තියෙන දැන් කවුරුවත් නෑ පාන්දර පහම පැය දෙකකට වෙලා දැන් මේ පාර අයිනේ දැන් ඉන්නද මේ කුය අඩ දෙනකුත් නෑ පුස් බයිසිකල් එකක් එනවා එනකොට දැන් අපේ කේන්ති ඉතාලම දරුණු විදිහට මේ සීතලත් වැඩි කර කියා ගන්න දෙයක්වත් නැ මේ මේක අරින්නෙත් නැ අර මනුස්සර ගැහුවොත් නැයි කියලා නේ එහෙනම් ASCII අපි මෙහෙම ඉන්නේ නම මට මෙතන කියන්න බෑ ඔව් ශ්‍රී ලාංකීය පරුස වචන වලින් ඔව් අර කේන්තියට බයිසිකලෙ යන්නේ කාට කිව්වා අම්ම ඉතාලි ඉතාලි කිසි තේරුම් නැද හොඳ වෙලාවට එයා ශ්‍රී ලාංකේ නේ දැ දේ කියන්නේ දැන් මේ හොඳ වෙලාවට ශ්‍රී ලංකේ ඉන්නේ මට නිගන් ඉන්න ශ්‍රී ලංකා මම ශ්‍රී ලංකාවේ පරුස වචන වලින් මුන් යනවා කියලා මම කෑ ගැහුවා ඉතින් මුන් කෑ කරා ඉතාලි ඉතාලි තිසිංහ සිංහල භාෂාවක් දන්නේ වෙලාවට අපේ එක්කෙනෙක් පයිසිකලේ ගිහලා හරුවා අම්මා අයියා කොහොමද අයියා කොහොමයි අයියේ මම රෙස්ටුරන්ට් එකේ වැඩ කරන්නේ අයියේ තමයි මේ අද මේ යනකම් කුකදයි අයි සෙල්ෆියක් ගාමු අරක ඇහිලා නැද්ද ඇහිලා
මම සිංහලෙන් බැනපෙක අට ඇහිලා හොඳ වෙලාවට මම මේ පරිසෝචන කියලා තියෙන්නේ. යාකුව ඉන්න මම ඉතින් එයා සපෝට් කරාද? මම පට පට ගාලා එයා මේව කරන්නම් කියලා මරලා. ඒ එහෙම එහෙම ගුණවර්මෙන් බැනලා. හරිද? උදව් කරනවා. ඔය වගේ රටක ගිහිල්ලා ඒ මිනිස්සු උදව් කරනවා කියන්නේ මාරාර වාසනාවන්ත වෙන්නේ. ඒකක් කමක් නෑ. අපි මේ දෙන් අපිට ජීවිතේ දෙපා ගන්නනේ. අම්මයා වඩන්නේ ශිල්පිය. ශිල්පියක් ගමු. බුදුම්. එයා ශිල්පි ගහනවා ඒ අස්සෙත් තමයි ශිල්පිය. එයාට ඒක ප්‍රශ්නේ නෙවෙයි ශිල්පි ටිකක් ගහගෙන මං ඒ වෙලාව බැලුවේ ඒ වෙලාවේ පරිසව වචනේ ගුණත් අයි වැදගත් දෙයක් තියෙනවා. ඔබ ඔබ ඔබතුමන්ගේ මොකද්ද මේ දැන් ඔය මේ ඔය ඒ රටකට ගිහිල්ලා ඒ වගේ මේ සිද්ධියට ප්‍රශ්න. අපි ඕමාන් ගියා නරිබුෘති නාට්‍යයේ. ඒ නාට්‍යය මම අඳින්නේ ගෑල්ලමෙකුට. ගෑල්ලමෙකුට අඳින්නේ. දැන් අපි හොඳම ටික කොට කරා නම් හරි. ඔව්. අනිත් ටික තියලා මේ ගිහිල්ලා ඒගොල්ලෝ බෑග් චෙක් කරන්න අරපු ගමන් ඔක්කොම ලේඩිස් ඇඳුම් මොකද නාට්‍ය ඇඳුම් අපි වෙනම හෑන්ඩ් ලගේජ් මොකද ලගේජ් එක පරක් වුණොත් නාට්‍ය පෙන්වන්න බෑනේ අපේ හෑන්ඩ් ලගේජ් හැටියට ඕමාන් ඉතින් සාමාන්‍යයෙන් එහෙ කල්චර් එකේ හැටියට ගෑනු කෙනෙක්ගේ ඇඳුමක් කවදාවත් පිරිමි කෙනෙක් අඳින්නේ නැහැ ඒගොල්ලෝ ආ එනේ අරබි කල්චර් එක ප්‍රතිපත්ති දැන් අපි වේදිකාවේ නාට්‍ය පෙන්වනවා පෙන්වනකොට ඒක බාරව හිටියේ ඕමානින් කෙනෙක් එයා කවුද ඒ ලේඩිස්ලා දැන් ඔයාලත් එක ලේඩිස්ලා ආවේ නැහැ කවුදේ කොහොමද කොහොමද ලේඩිස් ඇඳුම ඇඳලා ඉන්නේ කවුද දැන් මම රංගපානවා ගෑනු කෙනෙකුට ඇඳලා මමයි චින්තකයි ඉතින් දැන් ඒ රටේ හැටියට පිරිමියෙක් එක අඳිනවා කියන්නේ එන්න විලි ලැජ්ජ නැති වැඩක් කවදාවත් කරන්න නැති වැඩක් ආහාර වැඩ ඒ මිනිස්සු ආව පිටිපස්සට ඇවිල්ලා මේ කවුද මේ ඇන්නේ මේ මං කියලා ඊට පස්සේ අපි ගෝ මේක අපේ කල්චර් එකේ හැටියට ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඕගොල්ලෝගේ කල්චර් එකේ ප්‍රශ්නයක් වුණා ඒ අපේ ක්‍රවුඩ් එක තමයි හැබැයි බලන්නේ බලන්නේ ශ්‍රී ලංකන් ක්‍රවුඩ් එක බලන්නේ එතන බේරීමක් තියෙනවා අපි කොහොමත් ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා අපි ඒක පිටපත යවලා එහෙම නේද පිටපත යවන්න ඕනේ ඉතින් නෑ දැන් හෝල් එකේ ඉඳපු කෙනා දන්නේ නෑ නේ මේක ඒගොල්ලෝ කියන්නේ ගෑනු කෙනෙක් ඇඳුම පිරිමියෙක් කඳිනවා කියන එක විශාල අපහසයක්. ඔව් ඉතින් ඉතින් දුවගෙන ඇවිල්ලා හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ පිටිවස්සට ඇවිල්ලා ඇත්තටම අපි හිතුවේ ගෑනු කෙනෙක් ඇවිල්ලා තමයි රඟපාන්නේ කියලා. වා ඒකද මොකක් පිරිමියෙක් කියලා පෙන්වුවද? නෑ පෙන්වන්න ඕනේ නෑ දැක්කම තේරුම් ගත්තා. ළඟට තේරෙනවා. ඒ කියන්නේ ළඟට තේරෙනවා පිරිමි කියලා අපි රඟපාන දුරට තමයි ගෑනු පේන්නේ. ඉතින් මේ මිනිස්සු කලබල වුණේ නැද්ද? ඒක නෙමෙයිනේ කලබලේ. දැන් මෙයා දැන් රට ඇතුළේ දැන් ඇයි තිරමාද ඔය හිටියද නේද? ඔව් අපි දැන් ඉන්න මේක නෙමෙයි. ඒක නෙමෙයිනේ වැඩි. මොකද වෙන? දැන් මෙහා මෙහින් අරගෙන යනවා ගැහණු අයගේ චරිතය සඳහා ගැහණු අයගේ දේවල් යාම දු. එම්බ්‍රෝ. එම්බ්‍රෝ එම්බ්‍රෝ. හොන්ඩ අරබ මේව ඔක්කොම එම්බ්‍රෝ එම්බ්‍රෝ. මෙයා එයාපෝට් එකේ මෙයාගේ බෑග් එකේ ඇරියා. මෙන්න එනවා ගැහණු වැඳු. ඒ කියන්නේ ඒත් ඕමාන. ඔව් ඕමාන. එයා මෙහෙම ඇරලා මෙහෙම ගත්තා. මේ සෝ බ්ලඩ් කම්පස් කරන අවුල්. මගේ තියා මෙහෙම බැලුවා. බේද කියලා ඇහුවා මං කොහොමගේ මොකද භාෂාව ඔය අරබික් නේ අරබික් මෙහෙම ගත්තා බේද මං කොහොමගේ ඊට පස්සේ අපි උඩුකයට හදලා තිබුණා වෙනම දෙකක් බෝල දෙකක් හරි ගස්සලා තිබුණා මූ එකක් දානට එකක් පෙල්ලිලා ගියා දැන් අර මිනිස්සයා මෙහෙම ගිහිල්ලා ඒක ඇහිඳලා ගෙනල්ලා බෑග් එකට දාලා අදිනකොට අනිත් එක වැටුණා කවුද බෝල ගහන්නේ දැන් ඒ බෝල වැටෙනවා ඒ බර අරගෙන යන්න කිව්වා මම හිතේ කල කියන්නේ අස්සර ඔබා ගන්නනේ ආ මේ එබ්‍රෝඩ් ආ එබ්‍රෝඩ් ආ කුඹ නමයි ඉතින් ඉතින් යන්න ආ එකට බෝලද දාන්නේ හදාගත්ත බෝලද ඉතින් එකක් පෙන්ලි යනකොට ඇහිඳගෙන ආවා කවුද ඇහිඳගෙන සමහත මොහොතේ ඒ ඕමානී ආ ඔයාලගේ බෝල ඒකත් ඔව් පස්සේ නහරි හරි යන්න යන්න කිව්වා පවුනිතේ මිනිස්සුත් මේ එයාපෝට් එකේ එහෙම මේ පැන පැන බෝල ඇහිඳිනේ කාරිනේ සවුත් නැහැ ඉතින් ඒ මිනිස්සයාට හොඳ නැහැ අපි ඒක කරපු වැඩි ඔව් ඒක නොහොබිනා වැඩ ඒක තව තව ඒ කියන්නේ නෑ ඕන නෑ අවශ්‍ය නෑ දැන් අවශ්‍ය නෑ කිසිම බෝලයක් ඕන නෑ සම්බන්ධතා මැදිරි යා සම්බන්ධතා මැදිරි හිතේ අමාරුවෙන් හිටියේ මම එන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි
සංගතිය මට කැමැත්ත දුන්නේ අම්මා තාත්තලා මුණ බැලුවේ නෑ දැන් බලනවා සැප දුක අහනවා මොකද වෙනසක් සිදු වෙලා තියෙනවා එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මාළඟ තුරු සිව් අසරක් හිටියලු මට ජය ලැබෙන්න ආසිරි පැතුවලු මම එන තුරු සිව් අසරක් හිටියලු මට ජය ලැබෙන්න ආසිරි පැතුවලු පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු අහක බැලුවේ ඇයි දුක හිතෙනවලු එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි දවසට දෙක තුන නැත්තලා මාමලා ආවට කොපමණ මංගල යෝජනා දවසට දෙක තුන නැත්තලා මාමලා ආවට කොපමණ ආඩම්බරකම කුමටද පෙන්වන එහෙනම් මගේ හිත එරංග තියකම එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මාළඟයි ලස්සන පොඩි ගියක් අඳලා ටීවි රේඩියෝ දාලා හම්බ කරපු සල්ලි මා ළඟයි ආතේ මිටේ සතේ නැතුව ඉල්ල ගන්න කෙනෙක් නැතුව හිතේ අමාරුවෙන් හිටියේ මං මම එන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි දෙවල මවුට් ලවිනියා අර්ධද්දීපේ සුන්දර මහ විශාල පෞර්ෂයක් ඒ හඬ අපි පෞකාරයෝ මොකද අපි දැකලා නැහැ ඔබතුමා දැකලා තියෙන හම්බෙලා තියෙන කතා බහ කරලා තියෙන අපිට ඒ අවස්ථාව ලැබුණේ නැහැ හැබැයි අපි හරිම ආදරය කරනවා ඒ වෙනමකුත් නෙමෙයි බයිලා චක්‍රවර්ති කියලා නම නිකන් ලැබුණා නෙමෙයි බයිලා තරඟයකට ගිහිල්ලා එක එක මාත්‍රකාවලට බයිලා කියලා වින් කරපු නිසා බයිල චක්‍රවර්ති කියන නම ලැබුණා. කස්තුරි සුන්දර චිත්‍රපටියේ මේ එම්.එස්. අයියව එක්කන් ඉන්න මායි සෝම්පාල ලීලානන්ද තුමා යනවා වාහනේ මම ඉලවගෙන යනවා. අපි දැන් තමයි යන්නේ මවුට් ලවිනියා ෆෝර්ඩ් ප්‍රිපර්ඩ් කාර් එකේ. සේන සමරසිංහගේ අපි අරන් තිබ්බ සමරසිංහ ෆිල්ම්ස් කම්පැනිට ගයක් මේ සිරිපාපාර. ඉතින් මං වාහන තුනක ලීඩර්. මේ මම නිෂ්පාදන අංශයේ සංවිධායකෙක් මං මගේ ගාව තමයි මිල මුදල් එහෙම තියෙන්නේ ඉතින් මං කාටවත් දෙන්නේ නැහැ සල්ලි ඉතින් දැනුත් එහෙම තමයි ඉස්සරත් එහෙම තමයි දෙන්නේ නැහැ ඉතින් ගෙදර වියදම් වලට තමයි තියාගන්නේ ඒ සල්ලි ගෙදර වියදම් වලට තියාගත්තේ නැහැ කොහොම හරි එම්.එස්. තුමාව බලන්න ගිය පළවෙනි මොහොත දෙහිවල මේ මවුට් ලවෙනියා බොහොම සුන්දර ගයක් ඉතින් මං ඇහැට දකින්නවා දැන් එම්.එස්. අයියව अशोक मलमाल अभी रंगन शिल्पीट पत्नाट मे लोसोल ज्योतिपाल तुम्हारी मैं विक्टर रत्नायक तुम्हारी मैं एम एस तुम्हारी वही तुम मैं आता मैं गीते गायना कर गामिनी कौन से का सूर्य तो मैं मैं गामिनी रंग पाना लाइनल दे नहीं रंग पाना मिल्टन मगे देवे ने चित्र पड़ी ये तो करते मंगे ने कथा कल वैदन ने टॉपिक बंद हुआ ना ओब जीवित में ओब मितुमा के कैमती में मुकाद
දැන් සුළුෙන් කැමැතිමදී කැමැතිමදී දනුව ඔබ මෙතුමාගේ කැමැතිම මීරගේ සරලකම මීර මේ කියන්නකෝ කුමාරගේ අකමැති ඒක මං කියලා තිනවා මොකද්ද ඒ අකමැති එයා ගැන හිතන්නේ නැතිකෝ එයා ගැන හිතන්නේ නැති එක ඒතර ඔබ මෙතුමා ගැන අකමැතිම එයා ගැන හිතන්නේ නැති මීරගේද अवसान जीवित रहा वैटिला अपे हिते ही नांगे दे सोक निवीला मलसी ने आवे दुख शोक यही है तेरे पावीला